පන්තියෙන්නිකං රෙකෝඩ් භාරිකක් වගේ දෙෙස්සුඩ නැගගෙන හැමේකාම සින්දුගීනවා. දාසක්නිතුමා වෙත යොමු වෙනවා සිත මා පිරිීල්ලා මම කොළගෑල්ලා කරගෙන සපත්වයි දූඉල්ල පිහෙදාලා දැන්මා. මචන්ලා පොඩ්ඩකට දෙන්න සවන් කොටා කොහෙදෝ ඉඳන් ඇවිත් කෑ ගැව්වා. ද පියෝසර්් නෑ ප්ලයිට් ර්්නෑ. නියමයිනි ඔොක්කොම් වගේ එකට කෑගෙව්වා. යමුද ගෙදර හවස කලාසුත් නෑන බින්දුු පොත්්ටික තරරං ඉවරයි. අමිල යමුද අපේ ගෙදර ගිහින් ගනන් හඳමුද. බෑබං මටාදාවස නවතින්න වෙනවා. විවාධි පැට්ටිස් කරන්න. ඔන්න හෙටාවස උඹල දෙන්න ශුවර් එකටම එනවනි විවාධි බලන්න අරිද. එන්නම් එන්නම්? අපි ආවත් ඒ ලක්කෙකට තමයි උඹලා ඩිබේ දිනන්නේ. බිදුුයිමයි කොටයි ගිරි දුර්ග තාප්ප තරණය කරලා යන් දම් එලියට පැනගත්තා. මාතයනවා ගෙදර කොටාත් බස් එක එල්ලුණා. බිදුුයිමයි පාරමැන්්දේ. බ්්‍රාස්! එතකොටම අපි ලඟින්ම කියිය රතුපට හොන්ඩ සිවික්කාරෙක බ්්‍රේක් කලා. බිදුුයිමයි ගැස්සි ලගිය තව පොඩ්ඩෙන් අපි දෙන්නාව හැප්පෙනවා. මූ මොකාද. ඒ එකම ්‍රරයිවින් සීට් එකගළඟ වීදුරෝ පාත් වුණා. වාහනේ ඇතුළ ඒයාකන්්ඩිෂන්න ක හින්ද සීතල සුලගම් මගේ ඇඟට වැදුනාා. ඇතුළි ඊට බුගොර සගලාස් දාලා හිට පුහින්ද එකපාටම අඳනගන්නත් බෑ. මොකද මල්ලි අඳුනගන්න බැරිද. ඉදා අරුුණලාගේ ගෙදර ආවේ ඕගොල්ලො නේද. ආ මේ මට දැනුයි මතක්කුණේ මේ සමන් කියලා. කොහට දෙ යන්නෙ මල්ලිලා මාරගමට යමු ම නොගේ ගුඩින් ොප් කරන්නම්. බිදුු මගේ මූුණ දයා බල්ල කකුලපෑගවා නගින වැෑරවෙන කරන්න දෙයක් නෑ කාරෙක ටවු් නෝල් එක පහුවනකං අපි කවුරුත් කතා කලේ නෑ. මල්ලිල කොයි අවුරුද්ධෙද ඒ ලෙවල් කරන්නේ ලබන අවුරුද්දේ අරුණයෝ අන්ඳුනන්නේ කොහොමද අරුණි අක්කා අපේ අක්කගේ හොඳ යාලුවෙක් ඒහිද තමයි අඳුනන්නේ. මම තමයි අරුණයෝ මැරි කරන්නේන්නේ සමන් එහෙම කියලා. වන මම්ම මගේ දිහාබැලුවා. ලබන අවුරුද්ද වෙනකොට වැඩින් එක ගන්නයි හිතාගිෙනෙන්නේ. අරුණට එක්සෑම් එක කරන්නම ඕන කියනෙ හිද තමයි පරක්කො කළේ. ඉතිං එක්සෑම් එක පාසුනු තරුණයක්ක යුවිසිටියානය එකක් නැද්ද. වැඩක් නෑනිමල්ලි කැම්පස්ගිං මොන කරන්නද. අවුරුද්ධෙෙන් වැඩි හරිය වහලා. අනික මගේ අදසන්නෑ යාව ජොබ් එකකටාරින්න. මම කතා කලේ නෑ? අපි බැඳල මෙහින්න අදහසකුත්නෑ ස්වීඩිංවල පදිංජයට යන්න ඉන්නේ එයාට කොහොමටවත් කැම්පස් යන්න වෙන්නේ නෑ මගේ හිතට පුදුමාකාර දුකක් ඇතිවුණා අරුණයක්ක්ක ගැන සමන්ඩ සල්ලි තියනක ඇත්ත ඒත් නුගගේ ගොඩ හන්දි ශෙඩ්ඩෙ එක ළඟ කාරයක නතර කරනකම් මගේ හිත ගොඩා දුර ගිහින් තිබුණි අපි දෙන්න කාරකින් බැස්සා තැංකියවූ සමන්න අයිය ඒ මොකද මල්ලිලාට ඕන සපෝට් එකත් තිෙනවා නම් කියන්න. විබාග කරලි ඉවරු නම් ඕන නම් හොඳ ොබ් එකක් සේට් කරන්නවා. තෑන් සයියේ ඕන වනොත් නම් කියන්නම් කෝමට තපි ෆුල් රයි කරන්නේ තුංගනි පාරහරි යභාග කරලා කැම්පස් යන්න. පින්දු හෙම කිව්වම පොරහිනා වෙලා කාරකඇද්දවා අපි දෙන්න හෝල්් එකලංඟටාව බ මොකද කියන්න සමන් ගැන මං පින්දුුගින් හෙහ්වා මොනෝ හිතන්න දබං සමන් හොඳ බරකාරය ඒ තරම් ජරා එකකොත් නෙමෙයි වගේ අනික හැන්ඩිය අනේ මන්දබං ඒ වුුණාට වූ අරුණයට ගැලපෙන්න්නේෙ නෑ ඒක තමයිබම් මටත් හිතුනේ අරුණි කියන්නේ ගොඩක් සංවේදී කෙල්ලෙක් සමන් නරකයි කියලා ගීනව නෙමේ මචං ඒ කුුණට එක ජාතිය කුරල්ලො පියාබන්න ඕන එකට අරුණි විනිින් රටකට ගිහින් තමන්ට හොඳටම අල්ලන්නන්නේ නැති එක එක්ක ජීවත්ත එඇත්ති සෑෙන දුක්විඳී හිතං. මට දුක ඒ ගැන මතක් වෙද්දී මම හොඳටම දන්නව අබිින්දු කවදාවත් හැබෑ ලවෙදි මට අරුණයක්ක්කව මගේ ළඟට ගන්න බැරිවෙයි ඒ හින්දම මටත් වෙන්නේ හැමදාම හිතෙන් විඳවන්න මගේ හිත හැමදාම හිෙවයි අරුණයක්ක්කවගේ කෙල්ලෙක්ව ඒ හැඩරුව ඒ ගතිගුණ මට ඒ ජාතිය කෙල්ලෙක් ලැබුණා ඒත් මටයාව අයිති කරගන්න බෑ උඹ මහා පඩියෙක් වෙලානිෙබං මම හිනාවුණා මේ මාස ගීපෙට මාව වෙනස්වෙලා කියලා මටත් තේරෙනවා ඊක කළේ අරුණයක් අද බට සමන්ගෙන ඉරිසියාද ටිකක් විතර බැරිවෙලා හරි වගේ ගොතිගුණත් අරුණක්කට ගැලපුනා නම් එය සමන්ඩ කැමති වෙනවානේ එහෙම වුණානම් එහෙනම් කොච්චර හිතින් ඇඩුවත් මම කැමැති අරුණි සමන් බඳනවාට මොකද මම දන්නවා කවදාවත් මට සමන්ට තරන් සැප සම්පත් දෙන්න බෑ කියලා බ දන්න අනෙ ං අපි ඉන්නෙක් කුලියට ගත්තගේක අ කටයි මටයි ඉගෙන ගන්න සෑනවීදමක් යැනවා ඉතිං ඔය හැම එකම්ම කරගෙන ඉන්න අපිට සමල්ලා කියන්නේ ගෞගානක් දුරින් ඉන්න මිනිස්සු මංවාගේ හිගන්න එකටු නැතුූ සමන් වගේ එකෙක්ට හැම අතිම් අයිතිේදී න අරණුවගන්න හැබැයි ගතිගුණවලින් ඇර ඉරණම කියන්නේෙ මහා පුදුම දෙයක් මචං අපේ අනාගතයේ මොනවවේවිදි කියලා කාටවත් කියන්න බෑ සමාරවිට උඹේ හීන හැබෑ වෙන්නත් ඉඩ තියෙනවා බිදු එහෙම කියන ගමන් ආපු හෝමාගම බස්සෙකට අත දම්මා